ජනබලය කොළඹට රැළිය සංවිධානය කළේ ඇයි? මේ ගැන අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී දීවර ජලජ සම්පත්තා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය විජිත් විජයමුණි මහතා පැහැදිලි කළා. විරෝධතාවයේ තියෙනවා නේද? වශයෙන්ම කියනවා මේක තියන්නේ දැන් කලින් ඔන්න අපි මහින්ද මහත්තයා අගමැති කරන්න රටේ ජනතාව ඡන්දෙ දුන්නා. તો අගමැති උනේ නැහැ. ඊට පාගමන් ආවා. මෑ නුවර ඉඳලා තව තව පෙරලි රැලි ගොඩක් දේවල් කරා. නුගේගොඩ ආර්.ආර්. සමරකෝන් මේකේ රැලි කරා. ඉතින් මේ ඔක්කොම කරේ මේ ආණ්ඩුව පෙරලනවා කිව්වා. මහින්ද මහත්තයා අගමැති කරනවා කිව්වා. දැන් මේක නම් කරන්නේ නිශ්චිත කාරණාවකට. මේ විරෝධතාවයට කො බැසිල් මහත්තයා? ඇත්තට බැසිල් මහත්තයාට තමයි අපි ඇත්ත කියන්න ඕනේ. බැසිල් මහත්තයා තමයි ගේම් කාරයා, සංවිධායකවරයා. බැසිල් මහත්තයාට තමයි බිමේ හයිය තියෙන්නේ. බැසිල් මහත්තයා තමයි පළාත් පාලන නියෝජිතව ගොනු කරේ, එකතු කරේ. මේ ආණ්ඩුව ලොකු අභියෝගයක් වෙන්න පළාත් පාලන ඡන්දේ දිනෙව්වේ බැසිල් මහත්තයා. අද මේ බැසිල් මහත්තයාගේ ගෝඨාභය මහත්තයාගේ බලය නාමල් බේබිට ගන්න තමයි මේ ගේම් එක ගහන්නේ. අද පස්වරු දෙකට නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතා හමු වූ ඒකාබද්ධ විපක්ෂයේ නායකින් රැලිය හා පාගමන පැවැත්වෙන ආකාරය ප්‍රකාශයට පත් කළා. ඊයේ රාත්‍රියේත් ඒකාබද්ධ විපක්ෂයේ නායකින් හා මන්ත්‍රීවරුන් ඇතුළු පිරිස හමු වූයේ නාමල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. රැලියට පෙර පැවති මාධ්‍ය හමුවේ පවා දිනේෂ් ගුණවර්ධන මහතා වැනි ජ්‍යෙෂ්ඨ නායකින්ට වඩා කැපී පෙනුනේ නාමල් රාජපක්ෂ මහතායි. මේ අද නාමල් රාජපක්ෂ මහතා විසින් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබූ සටහනක්. නාමල් රාජපක්ෂ මහතා අද රැලිය අතරවාරයේ අවස්ථා කිහිපයකදීම මාධ්‍යයට අදහස් දක්වන අයුරුද දැකගත හැකි වුණා. ජනබලය කොළඹට මහා දැවැන්ත සෙනඟ දැන් කොළඹට ඇතුල් වෙනවා. කොළඹට ඇතුල් වෙන තියෙන හැම පාරකින්ම ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මෙවෙනකොට ඇතුල් වෙමින් පවතී. අමනි බල්ලෙක් සමාගේ ටෙරිටරි එක තමාගේ සීමාව පෙන්වන්න වටේ මූත්‍රා කරනවා නේද? පහුගිය ටිකේ අපේ ලොක්කෙකුත් එහෙම කළා. ඉතින් මම හිතන්නේ දැන් අද ගෝඨාභය මහත්මයා අන්ත අසරණ වෙලා ඉන්නවා. එතුමා වියත්මග කරලා කරලා අන්තිමට මහින්ද මහත්මයාම කිව්වා මම නැවත වතාවක් ඉල්ලනවා කියලා. ඉතින් මේ ඇත්තටම ගෞරවනීය ව්‍යවස්ථාවවත් අධ්‍යයනය කරලා නැහැ. මහින්ද රාජපක්ෂ මහත්මයාට අපි ගරු කරනවා. ඒ මනුස්සයා දුටුතන හිනා වෙන එකත් ඇත්ත. ඒ මනුස්සයා හිනා වී ඉඳලා මිනි මරණ එකත් ඇත්ත. ඒ මනුස්සයා හිනා වී කතා කරගෙන ඉඳ ඔළුවට වෙඩි තියෙන එකත් ඇත්ත. නාමි එකෙන් හොරකම් කෙරුවා වගේම එතුමා චීනෙන් මුදල් අරගෙන ආරක්ෂක හමුදා මූලස්ථානය, ආරක්ෂක හමුදාවේ පිට්ටනිය, ග්‍රවුන්ඩ් එක සහ රෝහල මේ තුනම කැබිනට් ඇප්‍රූවල් එකක් කරන් චීනට දුන්නා සින්නක්කර. WRD බණ්ඩාරනායක මහත්තයාගේ පිළිමෙත් එකමයි වික්කේ. මම මේ පාගමනට එන වහල්ලුන්ගෙන් අහනවා කොළඹ තැනක් නැහැනේ මේගොල්ලන්ට, කරුණා කරලන්න ගෝල් ෆේස් එකට ගිහිල්ලා බලන්න මහින්ද රාජපක්ෂ මහත්මයා මේ රට සින්නක් කර විකුණපු සෙන්ග්‍රිල්ලා හෝටලෙත් තියෙනවා, අර ලෝකඩ බණ්ඩාරනායක මහත්තයා අඬන පිළිමෙත් තියෙනවා. පිළිමෙත් එක්ක වික්කේ මල්ලි, ඒක තමයි දරන්න බැරි. බණ්ඩාරනායක මහත්තයා තාම ගෝල් ෆේස් එක ළඟ ඉඳගෙන අර මූද දිහා බලා අඬනවා ශ්‍රී ලංකාව වෙනින් වෙඩි කාපු මාව නේද තොපි වික්ක චීනෙට කියලා. රජයට තිබෙන ප්‍රධාන චෝදනාව තමයි තමන්ට එරෙහිව නඩු පැවරීම, බුරු නඩු පවරන, පලිගන්නවා. මේක තමයි අපිට පේන්නේ රාජපක්ෂවරුන්ගේ මේ විරෝධයේ ප්‍රධානම ඉලක්කය බවට පත් වෙලා තියෙන්නේ. අධිකරණයෙන් ගැලවී සිටීම, උසහවියෙන් ගැලවී සිටීම, නීතියෙන් ගැලවී සිටීම, ඒකට තමයි මේ තමන්ගේ ආවතේව කාර්යෝ ටික එකතු කරගෙන මේ අද කොළඹට ඇවිල්ලා මේ කෑ ගහන්නේ. මහරජ්ජුරුව, යුවරජ්ජවරු, කුමාරවරු මේ සියලු දෙනාම මේ වන විට ඉන්න ඕන ඉරගෙවල් වල. අද අපිට පේනවා විශේෂ අධිකරණය FCID අද මේ අයට නඩු පවරලා තියෙනවා, අධිචෝදනා භාර දීලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට එරෙහිව අධිචෝදනා භාර දීලා තියෙනවා. නාමල් රාජපක්ෂ මහත්තයාට එරෙහිව අධිචෝදනා භාර දීලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මහත්තයාට එරෙහිව නඩු පවරලා තියෙනවා. මේ රටේ මුදල් නාස්ති කරමින් ඒ රජ පවුල කරපු මහා විනාශය, ඒ විනාශයෙන් ගැලවෙන්න, ඒ විනාශයෙන් ගැලවෙන්න තමයි අද මේ පාරට බහින්නේ. යාවත් එන්ස අපි රජයෙන් ඉල්ලා සිටිනවා කොන්ද කෙලින් තියාගෙන මේ භය කිරීම වලට යට නොවි තීන්දු ගන්න, අධිකරණ ක්‍රියාමාර්ග ගන්න,